කුලම්පුරු බැලුම් බෝලයක් වතුර යට ඔබාගෙන ඉන්නවා වගේ ඒ දුරු කරගන්න හදන දේ බොහොම තාවකාලිකයි. අත අරපු ගමන් මොකද වෙන්නේ? උඩට මතු වෙනවා. ඒ වගේ අපි භාවනාවක් තුළින් සමතයක් තුළින් කොච්චර හිත වැඩුවත් කොච්චර හිත ඒකාග්‍රගත කරගන්න හැදුවත් අත අරපු ගමන් උඩට මතු වෙනවා. ඒක නතර කරන්න බෑ. ඒක නිසා දැන් චක්කු ඉන්ද්‍රිය සංවර සම්මුතෝ කියනකොට ඇහැ සංවර කරගන්නත් ක්‍රම දෙකක් තියෙනවා. අර විදිහට සංවර කරගන්නත් පුළුවන්. කලයුතු මට්ටම එතනින් කරන ගම. ඒක සම්පූර්ණම එපා කිව්වේ නෑ. ඒකත් කලයුතු මට්ටමක් තියෙනවා. ඒකයි නච්චගීත වාදිත විසුග දස්සනා කියලා පැනෙවේ. ශික්ෂාපදයකදී ශික්ෂාපදයක් හැටියට විරති ශික්ෂාපදයක් හැටියට පැනෙවේ. මොකද නච්චගීතවාදිත විසූක දස්සනා කියන එක තුල තියෙන්නේ දිට්ටි සහගත කෙලෙසය. රූපේ ආස්වාදයේ දැක්ක ආස්වාද දිට්ටිය දිට්ටියම පතිත වුණා රූපෙ පැත්තෙන් ආස්වාදේ තියෙනවා කියලා දැන් තේරුණාටි බං. ආස්වාදේ තමයි රූපෙ දකින්නකොට එන රූපාස්වාදේ දිට්ටිය තමයි ඒක රස විඳින බව. අපි දන්නවා තේරුණාටිය බලන්න කියලා දැනගෙනම ඒක රස විඳින බව තියෙනවා. රසවිඳින බවට එහාට ගිහිල්ලා දිට්ටියත් බැස ගන්නවා ඒක ඇත්ත කරගෙන අනේ මෙයාට මෙහෙම වුණානේ කියලා චරිතය ගැනත් හිතලා චරිතය ආරෝපණය කරගෙන දුක් විඳිනවා. හා විඳින්නේ නැද්ද? ඒ චරිතය ආරෝපණය කරගෙන දුක් විඳිනවා. එතකොට දිට්ටියම වෙනස් වෙනවා සම්පූර්ණයෙන්ම. දැන් එතකොට අන්නේ දිට්ටිය වෙනස් වෙනකොට ඒ මට්ටමේදී හැම වෙලාවකදීම කිව්ව ශික්ෂා පදේ පැත්තෙන් කිව්ව එතෙන්ට යන්න එපා. ඒ දිට්ටි මට්ටමට යන පැත්ත වහල දැන් ඇහි සංවරය එතනිනුත් තියෙනවා. ඒ වගේම එයා ඒක తాවකාලිකයි. ඒක හැමදම තියන්න පුළුවන් කම නැ නීතියක් දාලා තියන්න පුළුවන් කාලයක් තියෙනවා. ළමයෙකුට නීතියක් දාලා තියන්න පුළුවන් කාලයක් තියෙනවා නේද? එතනින් එහාට ඒක සාධාරණ වෙන්නේ නැහැ. මේ ජීවිතේට අපිට ඕන තරමක් ඕක සමාදන් වෙලා ඉන්න පුළුවන්. කවුද දන්නේ ලබන ජීවිතේට සිල් ඇතුව උපදී? ලබන ජීවිතේදී සීලෙ නැති වෙන්න පුළුවන්. ලබන ජීවිතයේදී කොහේ හරි මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදුනොත් සීලේ තියෙයිද? එතකොට සීලේ නැහැ. ඒ නිසා ඒක බොහොම තාවකාලික දෙයක්. ඒ සංවරය නෙමෙයි ඇත්ත සංවරය. සංවරය ඇති කරගත යුතු තැන තමයි ඇත්තටම තමන්ගේ පැත්තෙන් ඇති කරගන්න සංවරය. අර සංවරය බොහොම තාවකාලිකයි. ඒක කුසලයක්. ඇහත් ඇත්ත වෙලා රූපෙත් ඇත්ත වෙලා ඇත්ත වුණ තැන ඒක නොබල ඉන්නවා. නොබල ඉන්නකොට ඇහත් ඇත්තයි රූපෙත් ඇත්තයි. දැන් ඒක නිසා මේ තණ්හාව දුරු කරගන්න හදනවා මේ ඒ පැත්තෙන්. එතකොට ඒක ඇත්තයි. දැන් ඒක ඇත්ත වෙච්ච කම නිසා කුසලයක් කියන එකට කුසලෙට විපාකෙවත් තියෙනවා. එතකොට කුසලෙට විපාකයක් හැටියට එයාට පුළුවන්කම තියෙන හොඳ ආත්මභාවයක් ලබා ගන්න. හොඳ ආත්මභාවයක් ලබා ගත්තට පස්සේ ඒක එතන කොහොම මට්ටමක් ඇයිද කියන්න බෑ. දන් දීලා සිල් රැකලා දැන් මේක විපාකේ මොකද්ද? හොඳ තැනක උපදිනවා. අරාබි මනුස්සයෙක් කියලා උපදින හොඳට සල්ලි තියෙනවා. හොඳට සැප සම්පත්තික තියෙනවා. ඇයි හිතනවා දකුසල් විපාකයක් කියලා? නෑ, හොඳ කුසල් කරපු කුසල විපාක. හොඳට සැප සම්පත් ඇතු මොකද ලැබෙන්නේ? මනුස්ස ජීවිතය අකුසල විපාකයක්ද? කුසල විපාකයක්. සල්ලි මිල මුදල් ඇතු පහසුකම් ටික ලැබෙන්නේ, ආයුර්ණ සැප බල ටික ලැබෙන්නේ අකුසල විපාකද? නෑ, කුසල විපාක. කුසල විපාකය දැන් යන්නේ අකුසලේ පැත්තට. ඒකයි පဋාණප්ප කරන්නේ කියන්නේ පුරිමා පුරිමා කුසල ධම්මා පච්චිමානම් පච්චිමානම් අකුසලානන් ධම්මානම් හේතුපච්චේන පච්චයෝ. පෙර පෙර කුසල ධර්මයන් පසුපසු අකුසල ධර්මයන් වලට හේතු ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යය. කුසලේ හේතුවක් වුණා අකුසලයට. අද කරන මිත්‍යා දෘෂ්ටියට කුසලේ හේතුවක් වුණා. ඒක තමයි මේ පැත්තේ තියෙන දාන සීල ඔය ටිකේ තියෙන භාවනාවේ තියෙන විපාකය. එච්චරයි දාන සීල භාවනා ඔය ටිකේම තියෙන විපාකේ. බය වෙන්න එපා. කොච්චර භාවනා කරත් භාවනාවේ උපරිම ප්‍රතිඵලයටපත් උනා ඔය විපාකේ නැති වෙන එකයි බ්‍රහ්මයාටත් මිත්‍යා දෘෂ්ටි ඇති වෙන්නේ. බ්‍රහ්මයාත් මිත්‍යා දෘෂ්ටි ඇති කරගත්තානේ. බක බ්‍රහ්මයාට මිත්‍යා දෘෂ්ටි ඇති කරගත්තාම බුදුරජාණන් වහන්සේ කිව්වට පිළිගත්තේ නැහැනේ. ඉතින් ඒ බ්‍රහ්මයාටත් මිත්‍යා දෘෂ්ටි ඇති වෙන මට්ටම තියෙනවා. මොකද බ්‍රහ්මයා කියන්නේ නිකන් එතෙන්ට ගියේ නැහැ. භාවනා කරලා ධ්‍යාන උපදවගෙන ගියේ එතෙන්ට. භාවනාවෙන් කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි මේක. ඒක නිසා කෝ පටිසංකා යෝනිසෝ චක්කු ඉන්ද්‍රිය සංවර සම්මුතෝ. නුවණින් දැන ඇසේ සංවර වෙන්න.
ඇහැ සංවරයේ විතරක් නෙමෙයි ඇහැ සංවරයකුත් තියෙනවා නුවණින් දැන සංවරයකුත් තියෙනවා අර ඇහැ සංවරය මේ නුවණින් දැන ඇහැ සංවරය